কার্তিকে আলুয়াকে পুতা? ইতিং බලන් යනකොට මං කියපු තරම් නරක ළමෙක් නෙමෙයි. ඇයි ඔයාට එහෙම හිතුනේ? ඒ ළමයා හැම කලබලකාරයෙක් නෙමෙයි අම්මි. ඔහේ තමන්ගේ පාඩුවේ අහිංසකකමට ඉන්නවා. සමහර වෙලාවට තුර ගමක නෝන්ජල් පිළිපි ළමෙක් වගේ පැත්තක් අල්ලගෙන පොත් කියවනවා. දැන් එතකොට ඔය පාරේදී වාගේ කාර් එක ඉස්සර කරන්න නොදී පැය භාගයක් තිස්සේ ආව රස්තියාදු කරා කිව්වේ ඔය මාපලගමගේ පුතා නෙමෙයිද? එයායේ කාර් එකේ හිටියට ඩ්‍රයිව් කරේ වෙන කෙනෙක් නේ තාත්ති. මට හිතෙන හැටියට ඒක යාගේ ඩ්‍රයිවර්ගේ වැඩක්. ශේෂාද්‍රී එනවා කිව්වේ නමේට. මට පේන්නේ දැම මැවිත් වගේ. And the concept is that every driver is matched to his own avatar so that their nervous systems are in tune or something, which is why they offer. ආවට ගියාට කිට්ටුව පාතට යන්න පුළුවන් මිනිස්සුද්ද මං අහන්නේ ප්‍රතාප සිංහ කියන්නේ. උන්වහන්සේ හම්බ වෙන්න යනකොට යන්න ඕනේ දෙයියු බහැදකින්න යන්නා වගේ පේරිලා. දාඩිය ගන්ද යන්නත් එක්ක චුට්ටක් ගහගන්න. මොනාද බඩි කරන්නේ? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා විද්දේ හාවට නෙතලියෝ කරුඹිට වැදුනේ පඳුරට. මේ හාමුදුරනේ මේ මිනිහා රසරණයාගේ සෙන්ට් එක කනවනේ. දෙනවක මෙහාට මං ඉදින්න. මම් මෙතුවක්කල් අහලා තිබුණේ නෙතලියෝ මේ ගඳ හොයන්නේ සුවඳ කියලා. දැන් බලනකොට සුවඳනේ ගඳ හොයන්නේ. ආහා අර දරුවා ගෙදර ඉන්න එකේ මගේ කට උස්ස ගන්න එපා. ආහා ඕකේ කට දින පැත්ත බලලා සීරුවට ඔබනවාකෝ. අම්මලා මේකත් විකාරයකට ගත්තනේ. කෝ ආන්න බලපන් නැතිලියෝ කරන කියන ඕනම දෙයක් කලාවට කරන්න ඕනේ කියන්නේ ඒකද? දැක්කද කොල්ල සෙන්ට් එකේ උනත් විදපු අපූර්ව. ආන්න අත්‍යරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා ආතකත් ඇවිල්ලා. ඔයා නිකමට වගේ ප්‍රතාප් සිංහ මහත්තයාගෙන් අහන්නකෝ අහක දාන ලැප්ටොප් එකක් තියෙනවද කියලා.
ඒ ගෙවල් වල නම් ඔය අහක දාන ලැප්ටොප් ඕන තරම් ඇති බර්ටි අච්චරට මෙච්චර නා මෙච්චරට කොච්චරද කියලා එහෙම ලැප්ටොප් අහක දාන්න මොකෝ මේ මහතුරු කන්නේ කම්පියුටර්ද අනිත් එක කරකබල් වගේ රුපියල් 20-30000ක් නිකන් දීලා ඒ උණුසුම යන්න ඉස්සර වෙලා ලැප්ටොප් එකක් ඉල්ලන්න ගියාම ඒ මාත්‍යා ලැට් එකකට දාලා මාව දුරවහයි යෝදී ඒ බටි අයියා මට මේ අද දවසටම තියෙන එකම හයරෙක් ඔයාව ගින් පීටර්ස් ලේන් එකේ ලෑන්ඩ් කරන එක නෙමෙයිනේ ලොක්කා මේ ඔය එනවනම් එන්න නැත්තම් ඔයා දවසම ඔය විදිහට නොනත් එක මුකුළු කර කර ඉන්නේ ඔයා මේ කොහෙන්ද මයි පුතේ ටවුන් එකට ගිහින් එන්න එහෙම කොට